අයිබෝන් කියලා පිළිගන්න අලුත් තව YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ අලුත් හැම දිනාම ඔයාලට මතක ඇති මම මීට ටික කාලයකට කලින් වීඩියෝ එකක් ගෙනාවා නාරං හීනාරං අත්තක් මුල්ලක් දවා ගන්න වීඩියෝ එකක්. ඉතින් අපි බලමු දැන් මේක නම් ඇත්තටම මම මාසෙකින් විතර ලිහලා බැලුවා මුල් වර්ධනය වෙලා තිබේ ඊටමත් සුළු වශයෙන්. දැන් බලමු දැන් මම මේකට මාස දෙකක් විතර වෙනවා. අපි බලමු කොහොමද මූලපද්ධතිය වර්ධනය කියලා. Walaupun pena mati mesu tu pada iti kawareng mul wardane bela tina widi pena wa iti ngapi meka teme pas puro bu kawareng hita wakan na hadane ita pas meka tika lokuna ada pas se api se estre hita wakan na wa iti ngapi meka koha me mausa ke me ate ibat karage na api meka hita wakamu api balamu teng meka koha mata karan ne kela. ඉතින් අපි මේක මවුස් එකකින් ඉවත් කරාදී ඉටි කවරේ මෙතනින් ගලවන්නේ නැහැ මොකද ප්ලාස්ටික් ගැලවිලා යන නිසා මේක මෙහෙම තියෙද්දි අපි මේ පල්ලේ හැයි මෙතනින් අත්තේ මේක කපලා ඉවත් කරගන්නවා. අපි මේ ආකාරයට මෞසාගේ මේ අත් ඉවත් කරගමු. අපි මේ ආකාරයට මෞසාකින් මේ අත් ඉවත් කරගන්නවා. මේකේ පළ දරණ ගහක් ඔයාලා අතු මුල්ලක් දවා ගන්නදී හොඳට පළ දරණ ගහකින් අත්ත මුල්ලක් දවා ගන්න. මේක ඔයාලට මම පෙන්නන්නම්. මම ලොකු අත්තක තමයි මේ මුල්ලක් දවාගෙන මම සිද්ධ කරේ. ලේයර් ක්‍රමයට මම ඔයාලට පෙන්නන්නම්. මේ වලට පේනවා ඇති මේ නාරං අත්ත මේ හොඳට මුල් වර්ධනය වෙලා තියෙන්නේ. ඔයාලට මේ අත්ත මම පෙන්නන්නම්. මේක ලොකු අත්තක්. මේ බලන්න මේ අපිට මේක කෙලින්ම දැන් ශේෂ්ත්‍රේ හිටව ගන්නත් පුළුවන්. නැත්තම් මොකක් හරි කවර් එක හිටවලා පස්සේ හොඳට පැලේ වර්ධනය වුණාම හිටව ගන්නත් පුළුවන්. ඉතින් මම මේක දැන් කවර් එක හිටව ගන්න හදන්නේ. අපි බලමු කවර් මේක කොහොමද හිටව ගන්න කියලා. අපි දැන් මේකට මේකේ තියෙන ඉටි කවරේ ඉවත් කර ගන්න ඕනේ. අපි මේක මේක බැඳලා තියෙන නූල් කොට ගලවලා දාලා අපි මේ ආකාරයට මේ ඉටි කවරේ ඉවත් කර ගන්න ඕනේ. මුල්කඩේ නැති වෙන්න ඔයාලා මෙහෙම හෙමින් මේක ඉවත් කරගැනීම සිද්ධ කරගන්න. මේ ඔයාලට දැන් පේනවා ඇති හොඳට මූල පද්ධතිය වර්ධනය වෙලා තියෙන්නේ. අපි දැන් මේක මේ කවර ඇතුලේ හිටව ගන්න හදන්නේ. මම මේ ආකාරයට පස් පුරව ගත්තා පස් මැද. ඊට පස්සේ අපි මේක මෙහෙම තියලා අපි මේකට පස් පුරව ගමු. මම මේකේ හිටෙව්වට මේක මං ටික දවසකින් ශේෂ්ත්‍රේ හිටව ගන්නවා පොළවේ. ඒක නිසා මම මේ වගේ පොඩි කවර් එක හිටව ගන්නේ. ඔයාලට පුළුවන් කෙලින්ම මේක වලක් කාරලා ලොකු වලක් කාරලා ඒක හිටව ගන්නත් පුළුවන්. නැත්නම් ලොකු භාජනයක බැරල් එකක් වගේ කපලා හිටව ගත්තා නම් ඔයාලට ඒ භාජනයේම මේ ගහ හදන්න පුළුවන් දිගටම. හොඳට මේක තද කරගන්න මේ ගහල මම මුල් අද්දව ගත්ත අත්තු විශාල අත්තක් නිසා ටිකක් මේක හෙල්ලෙන්න බලනවා. ඒක නිසා ඔයාලා හොඳට පස් පුරවලා හොඳට තද කරගන්න හෙල්ලෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මම නම් මේක ටික දවසක් හේවනේ තියලා හොඳින්ම වර්ධනය වුණාට පස්සේ
මේක ශේෂ්ත්‍රේ හිටව ගන්නවා. මම මේ මුල් අදවා ගත්තේ විශාල අත්තක් නිසා මම මේකේ අනවශ්‍ය අතු කපල ඉවත් කරගත්තා. නැත්නම් ගොඩක් උසයි. ඔයාලත් හිටවද්දි අනවශ්‍ය අතු කපලා දාලා ශේෂ්ත්‍රේ හිටව ගන්න. අපි ඉතින් ආයෙ ඉක්මනට මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. අලුත් වගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්ඩ වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ අදහස් පහලින් comment කරලා යන්න. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. ඔයාලා හැම දිනටම තෙරුවන් සරණයි.